සුබ දවසක් කියලා අලුතත් සාදරයෙන් පිළිගන්නා මදර් ස්වීට් හෝම් YouTube channel එකට. ඉතින් අපි හැමදාම වගේ එළෝ රොටි කන්නේ කඩේ. මොකද මේක මේ හැඩය හදාගන්න අපිට තියෙන හරිම අමාරුවක් නේ. කියන්නේ හැඩය හදාගන්න ත්‍රිකෝණ විදිහට ගන්න අපිට හරි අමාරුයි. ඉතින් ඒ වුණාට මම අද ඔයාලට කියලා දෙනවා මේ කොහොමද ලේසියෙන් හදාගන්නේ කියලා. ඉතින් අපලමු ගෙදරදීම ලේසියෙන්ම කොහොමද රසම රස එළෝ රොටි හදාගන්නේ කියලා. පාන් පිටි ග්‍රෑම් 250යි තම්බා පොඩි කරගත්ත පොඩි අරගෙඩි 3ක් පොඩියට කපාගත්ත බීලුණු ගෙඩියක් කරපිංචා ලීක්ස් කහේ කොළ පාට කොටසයි වගේම සුදු පාට කඳ කොටසයි දෙකම මම අරන් තියනවා කොටුවට කපාගත්ත කැරට් පොඩක් අරන් තියනවා ඒ වගේම සුදු ලුණු මේ සැන්දක් විතර يعني බිග් දෙක තුනක් මම මේක හොඳට චූටියට කපාගෙන තියනවා 3/5 තේ හැඳයි කහ තේ හැඳි කාලයි ගම්මිරිස් කුරු තේ හැඳි කාලයි කැලමිරිස් තේ හැඳක් මම අරන් තියනවා ඔයාලට පුළුවන් මෙතනට කැමති විදිහට මේක වෙනස් කරගන්න සීනි තේ හැඳි භාගයක් රසාණු ලුණු ඒ වගේම අපිට ඕන වෙන අවශ්‍ය පමණ පොල් තේ මම දැන් මේකට ලුණු ටිකක් මේ විදිහට එකතු කරගන්නවා එකතු කළා මේ ටික හොඳට අනා ගන්න ඕන අපේ ලුණු ටික හැමතැනටම යන විදිහට මම දැන් මේකට වතුර ටිකෙන් ටික මේ විදිහට එකතු කරන ගමන් මේ කනා ගන්න ඕන. ඉතින් මේ විදිහට වතුර දාගෙන මේ වගේ ගස් සොෆ්ට් එකට තියෙන මුදු පිටි මෝලිය තමයි අපි අනා ගන්න ඕන. ඉතින් මේ විදිහට හදාගත්ත අපේ පිටි මෝලිය උඩට මම දැන් මේ විදිහට තෙල් චුට්ටක් දාලා ඉවරලා තෙල් ටික මේ හැම වටේටම ගෑවෙන විදිහට මුදිර ගා ගන්න ඕන. අපි මේ විදිහට කරන්නේ අපේ මේ පිටි මෝලිය වේලෙන එක වළක්වන්න ඕන හින්දා ඉතින් මම දැන් මේක මේ විදිහට ගාගත්තට පස්සේ මේ විදිහට වහලා විනාඩි 45ක් මේක මේ විදිහට තියනවා ඉතින් ඒ අතරතුරේදී අපි මේක මැදට පුරවන ෆිලින් එක හදාගෙනමු ඉතින් මම දැන් අපේ භාජනයේ රත් කරන තියලා ඒකට තෙල් ටික දාගෙන තෙල් ටික රත් කරගන්නවා තෙල් ටික රත් වුණාට පස්සේ මම මේකට අපේ සුදු ලුණු ටික මේ විදිහට එකතු කරගන්නවා මම දැන් මේකට අපේ ලුණු ටික එකතු කරගන්නවා මම දැන් මේකට මේ කරපිංචි ටික මේ විදිහට කඩලා දානවා මේ අපි අපේ මේ දෙන් ටික හොඳ ටෙම්පරාද කරගන්න ඕන. මම දැන් මේකට අපේ කැරට් ටික මේ විදිහට එකතු කරගන්නවා. බීක් දාන්නේ නැහැ මම දැන්. මම දැන් අපේ තුන වලින් භාගයක් මේ විදිහට එකතු කරගන්නවා. මේ විදිහට හොඳට කවලම් කරගත්තට පස්සේ මම අපේ මේ කැරට් ටික හොඳින් තැම්බෙනකම් මේ විදිහට වහලා අඩු ගින්දරේ තැම්බ ගන්නවා. ඉතින් දැන් අපේ කැරට් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මම දැන් මේ වෙලාවට තමයි අපේ ලීක්ස් කොළ ටික එකතු කරගන්නේ. ඒ වගේ මම දැන් අපේ මේ 3/5 ගම්මිරිස් කුළු කහ කුළු වෙන කැලමිරිස් ටිකක් මේ විදිහට දාලා මේ ටික හොඳට කවලම් වෙනකම් මේ විදිහට මිශ්‍ර කරගන්න ඕන. මේ ටික හොඳට කවලම් වුණාට පස්සේ මම දැන් අපේ මේ මිශ්‍රණයට අපි තම්බගෙන පොඩි කරගත් අපේ අල ටික මේ විදිහට එකතු කරගන්න ඕන.
ඉතින් ඒ වගේම මම දැන් මේකට පෙරසන ලුණු ඒ වගේම අපේ සීනි කිහිප භාගෙ මම මේකට එකතු කරගන්නවා. සීනි එකතු කරගත්තාම අපි මේ හදන මිශ්‍රණය වැඩි කාලයක් අපිට තියාගන්න පුළුවන් නරක නෙවෙයි. ඉතින් මේ විදිහට හොඳට කවලම් කරගත්තට පස්සේ අපේ මේ මිශ්‍රණය හරිය ඉතින් මේ තියෙන්නේ විනාඩි 45කට පස්සේ අපේ මිශ්‍රණය ඔයාලට පේනවා ඇති. දැන් මේක අපි හදාගත්තට වඩා සොෆ්ට් ඩෝ එකක් වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේක මේකෙන් පොඩි බෝල හදා ගන්න ඕන. ඉතින් මේ වගේ නැන්ගේ බෝලේ හදලා ඉවර වෙලා අපි මේක වටේට හොඳට පොල්තේ ටිකක් ගාන්න ඕන. ගාගින් තමයි අපි මේ භාජනය මේ විදිහට තියන්නේ. ඉතින් අපි මේ විදිහට මේ ඔක්කොම බෝල් ටික හදාගමු. ඉතින් අපි මේ විදිහට අපි ඔක්කොම බෝල් ටික හදාගත්තට පස්සේ මම දැන් මේක ආයේ විනාඩි 45ක් මේ විදිහට වහලා තියනවා. ඉතින් මේ තියෙන්නේ විනාඩි 45ක් විතර තියාගත් අපේ බෝල ටික. ඔයාලට පේනවද දැන් මේක කලින්ට වඩා සොෆ්ට් එකට තියෙනවා. ඉතින් දැන් තියෙන්නේ අපිට අපේ රසම රස එළවලු ටික හදා ගන්න. මේ විදිහට රොටි තුනින් කරගත්තට පස්සේ මම අපේ මේ මිශ්‍රණය ටික මේ විදිහට තියාගන්නවා මැදින්. ඊළඟට මෙන්න මේ වගේ වටින් මම මේක නවා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අපි අපේ අනිත් බෝලවලම මේ විදිහට අපේ එළව රොටි ටික හදාගමු. ඉතින් ඔයාලා මේ විදිහට මැදට පිරවම තියාගනීතිම මේ වගේ ත්‍රිකෝණාකාර විදිහට තියාගන්න. එතකොට අපිට මේක නමන්න හරිම ලේසි. ඔයාලට පේනවා ඉතින් මම කරන විදිහ. ඉතින් මම දැන් අම්මගේ රොටි දැටිය මේ ඉද රත් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක නන් ස්ටික් පෑන් එකක උනත් කරන්න. මුලින්ම කරන්න ඕන මෙන්න මේ ධාර ටික තමයි මාක් කරගන්න ඕන.
ඊළඟට තමයි අපි මේක දෙපැත්ත මාක් කරගන්න ඕන. මේ විදිහට මාක් කරගන්නවා කියන්නේ මේ විදිහට ටිකක් තම්බ ගන්නවා. ඔයාලට පේන විදිහට. එතකොට මේක හරියට අර කඩේ තියෙන වගේ වගේම ත්‍රිකෝණාකාර විදිහට තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේක හතර වටේම සමාවෙන්න. හතර වටේ නෙවෙයි, මේ පැති පහම හොඳට මේ විදිහට හදා ගන්න ඕන. දැන් අපි මේ ටික බාගමු. ඉතින් මේ විදිහට අපි ඉතුරු රොටි ටිකත් හදාගමු. ඔන්න ඉතින් මේ තියෙන්නේ අද දවසේ අපි හදාගත්ත අපේ රසම රස හෙළුව රොටි තමයි. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. ඔයාලා දැක්ක මං කියලා දුන්නන විදිහට ඔයාලට හදාගන්න හරිම ලේසි. අපිට මේක හදනකොට අමාරු වෙන වෙලාව තමයි මේක හරියට ත්‍රිකෝණය ගන්න කොහොමද. එතකොට අපි මේ ටික හරියට මේ විදිහට බැදගන්නේ කොහොමද. ඉතින් මං අද ඔයාලට කියලා දුන්න විදිහට නම් මේක හදාගන්න හරිම ලේසි. ඔයාලට පේනවා ඇති මේ ධාරෙම ඔක්කොම හැම පැත්තම බැදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලත් මේක මං අද කියලා දුන්න විදිහට ගෙදරදී ලේසියෙන්ම හදන්න. ඉතින් ඒ වගේම මේ වගේ තව වීඩියෝ තියෙනවා, කියන්නේ පරාට වීඩියෝ, මේ වගේ වීඩියෝස් තියෙනවා තව අපේ channel එකේ. ඉතින් ඔයාලට පුළුවන් අපේ channel එක ඇතුළට ගිහලා මේ වීඩියෝස් බලන්න. ඉතින් පල්ලෙහා තියෙන අපේ channel icon එක click කරපු ගමන් ඔයාලට පුළුවන් අපේ channel එක ඇතුළට යන්න. ඉතින් ඒ වගේම පල්ලෙහා දාලා තියෙනවා තව වීඩියෝස් වල link. ඔයාලට පුළුවන් ඒවත් බලන්න. ඉතින් ඒ වගේම තවත් කියනවා නම් අපේ channel එකේ මේ වීඩියෝ එකේ දකුණු පැත්තේ කෙළවරේ තියෙන icon එක click කරොත් එතනක් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් එතන තියෙන වීඩියෝස් උත්. ඉතින් මේ වගේ තව වීඩියෝස් මම ඉස්සරහටත් ඔයාලට අරගෙන එනවා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් පුංචි පුංචි ලයික් එකක් දාන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, ඔයාගේ වටිනා කමෙන්ට් එකත් පහලින් දාගෙන යන්න අමතක කරන්න එපා. අපි මේ වගේ රසමරස් කෑමකින් ආයි හමු වෙමු. ඔයාලට සුබම සුබ දවසක්.